මං බරට හරි ආසයි ටිකක් මේ ඇඟට දැනෙන්න මට බර තියෙනවා. මං හිතුවා දැන් සෝනි එක අතට ගත්තාම නිකන් අතටත් අහුවෙන්නේ නැති එකක් නේ. මේක කොහොමද මං දැන් ඔළුවෙන් අත අරගන්නේ කියන ප්‍රශ්නේ මට තිබ්බා. ඉතින් අනිත් ප්‍රශ්නේ තමයි මම ගොඩක් අතේ තියලා ටිකක් ස්ලෝ ෂොට් එහෙම යන්න කැමති කෙනෙක්. බර නැති වුනහම කැමරා එක ෂේක් වෙනවනේ. බර එතකොට බ්ලර් පින්තූරේ බ්ලර් වෙයි කියන ඒ සැකේ මට තිබ්බා. ඔන්න ওই දෙක අතර ඉන්නකොට සෝනි එකේ දැක්කා 5 times ඒගොල්ලන්ගේ දැන් සෙන්සර් එක සම්පූර්ණයෙන් තියෙන ගිම්බල්යක් උඩ. සෝනි එකේ 7R2 එක 7R3 එක ඒගොල්ලන්ගේ සෙන්සර් එක තියෙන ගිම්බල්යක් උඩ. ඉතින් ඒක හින්දා vertical hari horizontal hari kochchara slow shutter giya image එක stabilize කරනවා 5 times. සාමාන්‍යයෙන් 1/6th of a second අතේ තියලා පාවිච්චි කරන්න පුළුවන්. 1/6th of a second. සමහර ලාට මේ තප්පර මේ අඩු කාලයක් අපිට අතේ තියලා පාවිච්චි කරන්න පුළුවන් අර අරකේ stabilization තියෙන නිසා. බය නැතුව කියන්නේ මම පාවිච්චි කරලා තියෙනවා. 1/6th of a second මම පාවිච්චි කරලා තියෙනවා අතේ තියලා image එක sharp. දැන් අවුරුදු ගාණක් තිස්සේ කරනවානේ. මං හිතන්නේ මං දැන් මොනවල් ටිකක් දැක්ක ටිකක් අපි දැන් 35ට උඩින් ආ ඉන්නවානේ කීප දෙනෙක්ම 40ට උඩින් නේ. මමත් ඒ තැන ඉන්නේ. මේ මට මම සාමාන්‍යයෙන් උදේ 4ට විතර වෙඩින් එකක් පටන් ගත්තාම හවස 4 වෙනකන් ෂූට් කරනවා. අපි වෙඩින් එක ඇස්සේ ওই පැය 12ටම ඉඳගෙන ඉන්නේ විනාඩි 15 හෝ විනාඩි 20ක් ඉඳී උපරිම අපි ඉඳගෙනනේ. අපි හිටගෙනමයි ඉන්නේ. එච්චරකට වැඩ කරනවා. ඉතින් ගෙදර යනකොට ඇත්තටම පොඩි පොඩි පොන්දේ අමාරු එහෙම තියෙනවා. ඉතින් පස්සේ බලපුවාම මේක චුට්ටක් පාවිච්චි කරලා බලපුවාම වෙඩින්ග්ස් 3-4 වුණත් එක දිගට කරගෙන යන්න පුළුවන් කිසි ගාණක් නැහැ බර නිසා. ඒවා සමහර ලාට සරල දේවල් වෙන්න පුළුවන්. හැබැයි මට මාර දේවල් ඒවා. ඉතින් ඒ උරෙහි සිදින් රිදෙනේම කොන්දේ අමාරු එහෙම ඇත්තටම නැහැ. දවස් 4-5 වුණත් එක දිගට ඇදගෙන යන්න පුළුවන් වෙනදා වගේ නෙමෙයි. ගෙදර හරි මහන්සි නැතුව එන්න පුළුවන්. ඉතින් ඒක ලොකු වාසියක් මට ඇත්තටම. මාර වාසියක්. අලුතෙන් කැමරාවක් රිලීස් කරා දැන් සති දෙකකට කලින් 7-3 කියලා. ඒක මං හිතන්නේ සෝනි හදපු මෙතෙක් හදපු හොඳම මිරර්ලස් කැමරා එක. සෝනි මේ නිකොන් හරි කැනන් හරි දෙගොල්ලන්ටම මිරර්ලස් කැමරාවක් ඒගොල්ලන් එළියට දැම්මත් මේ සෝනිලාගේ තියෙන ටෙක්නොලොජි දැන් මේගොල්ලන් කතා කරපු අර අයි ෆෝකසින් ඒවා එයා ඊට අමතරව කලර් රිප්‍රොඩක්ෂන් හරිම ලස්සනයි. මාරම ලස්සනයි කලර් රිප්‍රොඩක්ෂන් ලායි හිතන්වද ඒකෙන් නෝමල් ස්ටෑන්ඩර්ඩ් සෙටිංස් වල ෂූට් කරන්න පුළුවන් කිසිම දෙයක් හදන්න නැතුව හරිම ලස්සනයි. කලර්ස් එහෙම හරි වයිබ් බැලන්ස් එහෙම ඇකියුරේට්. මං හිතුවේ නෑ දැන් 7R3 එක ඇවිල්ලා මාස 2-3යිනේ. ඒ මාස 2-3ට තව කැමරාවක් එලියට එයි කියලා මං කීරවත් හිතුවේ නෑ මේ පොඩි කාලය තුන. ඉතින් වාසිය තමයි මම දන්න විදිහට R මේ 7R3 එකයි 7-3 කැමරා එකයි දෙකේ වෙනස බොඩි එක තමයි ලංකාවට ඇවිල්ලා නැහැ කැමරාව. රිලීස් වුණා විතරයි ඊයේ පෙරේදා. ඔන්න අපිට යන්න තියෙන හොඳම තැන 1,03,000 වගේ වෙන්නේ කැමරාව. දැන් මං මගේ කැමරාව 1,05,000 වෙනවා 4,99,000. 7R3 එක 7-3 එක 3-10ක් 3-20ක් ඔය අනිවාර්යෙන් 3-20ට වඩා අඩුවෙයි කියලා මං හිතනවා මල්ලි අශාන්. ඒ වගේ වෙයිනේ 3-10. ඒක මං හිතනවා මුළු ලෝකෙම වෙනස් කරයි කියලා සහ කැනන් ෂූටර්ස්ලා. කැනන් වැඩි හරියක් මෙතන ඉන්නවනේ මාත් ඇතුළු කැනන් ෂූටර්ස්ලා මං හිතන්නේ 100කින් විතර වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒක තමයි දැනට ෆාස්ටස්ම ෆෝකසිං කැමරා එක සහ ISO හොඳටම තියෙන කැමරා එක මේ රේන්ජස් ඔක්කොටම වඩා ෆෝකසිං සෝනි ලෙන්සස් එක්ක නෙමෙයි කැනන් ලෙන්සස් එක්ක. කැනන් ලෙන්සස් එක්ක මාරම ෆාස්ට් කැමරා එකක්. කිට්ටු වෙන්නවත් බෑ. හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ සෝනි ලෙන්ස් එකක් තියෙනා වගේ තමයි කැනන් ලෙන්ස් එක ඇඩැප්ටර් එකත් එක්ක දාගත්තාම කිසිම ගැටලුවක් නැහැ. සෝනි ලෙන්සස් වල තියෙන වාසිය තමයි ඒගොල්ලන්ගේ ලෙන්ස් ක්වොලිටි එකේ මම දන්නේ ලොකු වෙනසක් තියෙනවා මට මේ කැනන් එකත් එක්ක කම්පයා වෙනකොට. ඉතින්
පුළුවන් නම් ගිහින් බලන්න. දැන් අද අපිට දැන් එළිය ෂූට් කරන්න හම්බ වෙන්නේ. එතකොට පුළුවන් තරම් කැමරා එක පාවිච්චි කරලා බලන්න. කැමරා ගොඩක් තියෙනවනේ. කැමරා එක පාවිච්චි කරලා බලන්න මේ කොච්චර ලේසිද කියන එක. අනික එක Nikon ලට ගොඩක්ම ලේසි වෙයි Sony කැමරා එක. මොකද Nikon ලගේ තියෙන මේ zooming පැත්තර තමයි Sony lenses එහෙම ඔක්කොම තියෙන්නේ. බලන්න. වැඩ කරලා බලන්න. හැබැයි බය නැතුව යන්න. කවුරු හරි මේ දැන් අලුත් අප්ග්‍රේඩ් එකකට යන්න ඉන්නවා නම් කවුරු හරි කැමරාවකට Mark 4 එකකට Nikon නයි Mark 4 එකකට හරි 850 එකකට හරි Canon Nikon දෙපාරක් හිතන්න එපා. මම නම් කියන්නේ Sony එකක් try කරලා බලන්න. ඒකෙන් පාඩුවක් වෙන්නේ නැහැ කීයටවත්. අනික එක තමයි image quality එක. ඒක කීයටවත් අපිට achieve කරන්න බෑ මේ වෙනකන් දැනට තියෙන Sony අලුත් කැමරා එකේ තියෙන හොඳේ තමයි ඒගොල්ලන්ගේ 15 stops ඒගොල්ලන් මේ තියෙනවා මේ ඩයිනමික් රේන්ජ් එක. ඒක මේ මෙතෙක් තියෙන කිසිම කැමරාවක නැති රේන්ජ් එකක්. මේකේ විතරයි තියෙන්නේ 703 එකේ shadow detail උපරිමයෙන්ම තියෙනවා. උපරිමයි. හිතා ගන්නවත් බෑ. Sony ලාගේ රෝ කරන්න JPEG කරන්න කියන එක නෙමෙයි. හැබැයි ඒගොල්ලන්ගේ JPEG quality එක හිතා ගන්නවත් බෑ මට මේ match කරන්න බෑ. ඇත්තටම Canon Nikon ලාගේ රෝ එකක් එක්ක තියෙන මේගොල්ලන්ගේ JPEG quality එක. මම එහෙම කියලා JPEG කරන්න නැහැ රෝ shoot කරන්නේ. හැබැයි JPEG file එකකුත් තියෙනවා MB45ක්. මේගොල්ලන්ගේ රෝ එකක් එනවා MB85ක් විතර. 85ක් 86ක් 87ක් ඔය වගේ ගානක් යන්නේ. ප්‍රෝ එක JPEG එක එනවා 45ක් MB. ලොකු ෆයිල් එකක්. හොඳ ක්වොලිටි ෆයිල් එකක්. හරි. ඔය Sony කතන්දරේ වැඩ කරලා බලන්න. try කරලා බලන්න. මම නම් කියන්නේ ගිහින් බලන්න. පොඩි lens එකක් ඇති. මොකද ඒගොල්ලන්ගේ තියෙන පොඩි lens එක පවා මාර ක්වොලිටි. මාර ක්වොලිටි. glasses මාර ක්වොලිටි. මේ එකින්ද try කරන්න. මහා ලොකු දේවල් වලට යන්න ඕනේ නැහැ අතරම ඉස්සලාම මේ පොඩි එකකින් වැඩ කරලා බලන්න.